අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත සවසහය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද හෙටයි අදත් රට පුරා දිගු ඉන්ධන පෝලිම් ඩීසල් මදිවට පෙට්‍රලුත් නැහැ ගෑස් හොයාගන්නත් නැහැ වෙළඳාම අන්තිමයි බහණ්ඩ මිල ඉහළයි කනවා වෙනුවට ලෙව කන්න සූදානම් අලුත් අවුරුද්දක් ආනයිනික බහණ්ඩවල සීමා කාලය තවත් දීර්ඝ කෙරේ අපේ කුසගින්න නිවන්න ඉන්දියාවෙන් ණයට ලැබෙන සහල් පළමු තොගේ ලංකාවට ශාන්ත බණ්ඩාරගේ ඇමතිකමත් සමග කිරි ඉතිරෙන රටක් පනින ගෙම්බන්ට හා පාට මාරු කරන කටුස්සන් ගැන ජනතාව කියන කතා शांत भंडारगे एमति कम हेट गत्तोत साकच्चावट सूदानं पक्षे कोलहा आलु तावरुदट गालु मोदर दीम वेड अल्लान सूदानं उद्गोशकीन उद्गोशकीन यान्न कियाद्दी एन्न कियन महिंद रट बांकोलुत बाव कियन रानिल विश्वास बांगेट सहा दोशाभियोगेट सजबे अत्सान तबाई ए राजपक्ष मे राजपक्ष गेन करन इल्लीम हेरोइन किलो तुंसी या नाविक हमुदाव अल्लाई प्रथमे नवदानीय देशीय पुआत्वेत सिंहल हा हिंदू अलुत अवुरुदु उदावट तवत इतिरि वैत्ते होरा किहिपयक पमनाय मेवर अलुत अवुरुदु उदाव यदी यत्ते अप्रैल मास 14 वनदा पूर भाग 8:41 टाय आहार पिसीमे नैकत एदिन पोहर भाग 9:05 यदी यति अतर වැඩැල්ලීම ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීමේ නැකත යෙදී ඇත්තේ පූර්ව භාග 10:17යි. සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර අදින් ආරම්භ වෙනවා. පරණ අවුරුද්ද සඳහා ස්නානය අද දිනට යෙදී තිබූ අතර කොහොඹ පත්මිශ්‍ර නානුගා ස්නානය කිරීම සුදුසු බවයි නැකත් සීට්ටුවේ සඳහන් වන්නේ. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අප්‍රේල් මාස 14 වෙනිදා එනම් හෙට දින පූර්ව භාග 8:41 යෙදෙන සුබ මොහොතින් උදා වෙනවා. පුණ්‍ය කාලය යෙදී ඇත්තේ හෙට දිනේ පූර්ව භාග 2:17 සිට එදින අපර භාග 3:05 දක්වායි. ආහාර පිසීමේ නැකත අප්‍රේල් මාස 14 වෙනිදා පූර්ව භාග 9:05 යෙදී ඇති අතර රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිබ් බැඳ ගිනි මොලවා දීකිරි මිශ්‍ර කිරිබතක් හා උඳුපිටි මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කර ගැනීම සුදුසු බවයි නැකත් සීට්ටුවේ සඳහන් වන්නේ. වැඩැල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය එදින පූර්ව භාග 10:17 යෙදී තිබෙනවා. රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩැල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවයේ සුදුසු බවයි නැකත් සීට්ටුවේ දැක්වෙන්නේ. හිස තෙල් ගෑමේ නැකත යෙදී ඇත්තේ අප්‍රේල් මාස 17 වන ඉරිදා දිනයි. පූර්ව භාග 7:04 රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත්ද පයට නුගපත්ද තබා ඉඹුල්පත් මිශ්‍ර නානුගා තෙල් ගා ස්නානය කිරීම සුදුසු බවයි නැකත් සීටුවේ දැක්වෙන්නේ. රැකී රක්ෂා සඳහා පිටත්වයාමේ නැකත යෙදී ඇත්තේ අප්‍රේල් මාස 18 වන සඳුදා දිනටයි. එදින පූර්ව භාග 6:51 සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දීකිරි මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්වයාම සුදුසු බවයි නැකත් සීට්ටුවේ දැක්වෙන්නේ. අවුරුද්දත් කිට්ටු කිට්ටු එරබදුමල් පොට්ටු පොට්ටු කියලා තමයි සාමාන්‍යයෙන් මේ කාලේ ඇහෙන්නේ. ඊළඟට කොහාගේ නාදයක් ඇහෙනවා. කොහා සාමාන්‍යයෙන් විතර දාන්නේ කපුටු කූඩුවල. බැලු බැල්මට දෙන්නම කළු පාටයි. මේ පාර අපට ඇහෙන්නෙම කොහාගේ හඬ වෙනුවට කපුටු කාක්කා කියන හඬයි. මේ වාර්තාව අප මාණ්ඩලික වාර්තාකාරිනී අර්චනා පීරිස්ගෙන්.
මොනතරම් අගහිඟකම් තිබුණත් අවුරුද්දට ගමේ යාම හරි ලස්සනයි. සමහරු බස් එකේ දුම්රියේ හරි යනවා. මේ කාලයට උත්සව අත්තිකාරමක් හරි අරගෙන අම්මා තාත්තට චීත්තයක් සරමක් හරි අරගෙන යනවා. අද මොකද වෙලා තියෙන්නේ? සිංහල දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපේ සංස්කෘතික උත්සවයක්. මොනතරම් අගහිඟකම් තිබ්බත් අම්මා තාත්තා නෑදෑයන් බලන්න ගමේ යන දවසක්. දැන් ගමේ යනවා තියා කඩේට යන්නවත් විදිහක් නැහැ. පාර පුරා ඉන්ධන පෝලිං. රට පුරා ගෑස් පෝලිං. සතසේ බඩු මල්ලටත් ගුල්ල ගහලා අහස උසට බඩු මිල පාට පාට අවුරුද්දක් වෙනකොට දැන් තියන්නේ කළු පාට අවුරුද්දක් අද රට පුරා පෝලිං අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල හුවම බය හිතෙනවා පොල් තෙල් බෝතලයක් රුපියල් 1000ක් වෙනවා පරිප්පු රුපියල් 580ක් පැනලා සහල් කිලෝවක් රුපියල් 200ක් පැන්නා ඇඳුම් වගේ දේවල් ගැන හිතන්න දෙයක් නැහැ මේ තමයි ජනතාව Taman අවුරුදු කන හැටි අපිට කියවපු ආකාරය හරි සතටි බඩු නම් ගන්න බෑ එහෙම ලේසියෙන් जनता अंतिम जीवन बल्ब අපිට අවුරුදු නෑ දැන් අවුරුදු ගෝල් පේස් එකේ තමයි ඉල්ලන්න ඕනේ කොහොමද කියලා අවුරුදු ඉල්ලන්න ඕනේ මං දන්නේ අපි ඔක්කොම එකතු වෙලා ගිලා ගෝල් පේස් එකට සහාය දෙන්න ඕනේ කියන එක තමයි මං ඉන්න මතේ නා මට තේරෙන්නේ නෑ කියන්නේ අපි අසරණයි කැබිනට් මණ්ඩලය හරි වෙනස් කරලා මොනවා හරි වැඩ කරන්න පුළුවන් මිනිසු ටිකක් තරුණ මිනිසු ටිකක් විශේෂයෙන් ලෝක රටවල දිනුන චරණ ලොක්කම තරුණ අය කියන ඉන්නේ ඒකින්ද තරුණයන්ට මේ රට බාර දෙන්න කියන එක තමයි අපේ මතේ මේ මේ පොඩ්ඩක් හදන්න යන රුපියල් 50000ක් විතර යනවා 5000 10000 ගන්න රුපියල් 50000ක් ඇද යට කරන්න ඕන මේක විකුණන්න ඉතින් ඉන්නවා අපි රැයෙන්කම් අර ඉඳේනවා ඉතින් බඩු විලත් ඉහෙල ගිහින් තියෙනවා කිටි සීනි ඔක්කොම ගණන්නේ මුං ඇට ඉතින් ඒ පොල් තෙල් ඔක්කොම ගණන් හින්දා ඉතින් සෙනගට අමාරු ඉස්සර වගේ බඩු ඒ ගෙදර ඇති ප්‍රමාණයට ගන්න ඉතින් ඊයේ විශ්වාස එක තියෙන දවසම වැස්සා විශ්වාස නැතුව ගියා විකුණන්න බැරුව ගියොත් ඉතින් ආක දාන්න තමයි වෙන්නේ රතිඤ්ඤා වෙලඳාම වගේම කිඹුලා පිටියේ රතිඤ්ඤා හදන අයත් මෙතරම් අසරණ වුණු අවුරුද්දක් නැති බවයි ඔවුන් පවසන්නේ වේදාපාර බිස්නස් නම් ගොඩක් සෞතුයි මොකද බඩු ගණන් වැඩි අපි මේ 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 කුට්ටමක් ගිය පාර දෙකක් 150ට විකුණපු එක අද එකක් 150ට විකුණන්නේ. දැන් නැත්තම් මෙච්චර මේ මේ බඩු පොඩ්ඩක් අගේ දෙම ලක්ෂ 3 මාර කතරක මේ බඩු දියෙන්නේ. හැමදේම ගණන් වැඩි. මේ විකුණන කාලේ ගණන් ආලා යනවා මිනිස්සු. ඩීසල් හිඟතාවය නිසා අපිට අපගේ නිෂ්පාදන කටයුතු වෙළඳපළට බෙදා හැරීමට නොහැකි වුණා. අද වෙන විට කෝටි ගානක නිෂ්පාදන නිමි භාණ්ඩ අපගේ ව්‍යාපාරිකින්ගේ ගබඩාවල මේ අවස්ථාව වෙන විටත් පවතින තත්ත්වයක් තමයි තියෙන්නේ. ලංකාවේ මේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක මිනිසුන්ට රතිඤ්ඤා කරලා කරම් ළමයින්ට දෙන්න තරම්වත් වත්කමක් නැති වෙලා තියෙනවා. ඉතින් ඒක හින්දා අපිට මේ ව්‍යාපාරය ගැන ඇත්තටම කනගාටුයි. අපිටත් අද ජීවත් වෙන්න බැරි තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. මේ මුදලාලිලා හැමදාම කරන්නේ මේ වෙඩි බේත් ටික ඉහළ මිල දාලා හංගනවා ලබා ගන්න බඩු ටිකක් මේ මිනිසුන්ට ගන්න හම්බෙන්නේ නැහැ. සියලුම මිනිසු අන්ත දිලින්දම් බවට පත් වෙලා තියෙනවා. මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන. අප කන හැටි ලිපාදානී කියලා තමයි රට කරවන මහා උන්දලට අපිට කියන්න ඇත්තේ. मेदा अवरुद्धे वेलंदुन वगेम जनतावा तमारुवे वेटिला बांड मिल इहलाई बांड गन्न जनतावगे आते साल्ली ने हाल मिलात्तेक देन जनतावट सिद्ध वेलाती ने वेरलु गेडिय हात्काड़कट बेदा कैववगे किरिबात क्या लत
පවුලෙ ඉන්න අයත් එක්ක බෙදන් කාලා ඉතුරු හරිය වතුර බීලා නිදා ගන්නයි අලුත් අවුරුදු උදාවට ඇත්තේ තවත් හෝරා කීපයයි පොඩියට හරි අලුත් අවුරුද්ද සමරන්න අපේ රටේ ජනතාව ලහි ලහියේ සූදානම් වෙනවා බාණ්ඩ මිල ඉහළ යාමත් එක්ක ජනතාවට වෙනද අවුරුදු වලට ගත්ත බාණ්ඩ වලින් හතරෙන් එකක්වත් මිලදී ගන්න මේ පාර අවස්ථාව උදා වෙලා නැහැ මේ දවස්වල ආලෝකම ගොඩක් වැඩි වෙලා තියෙන දවසෙන් දවසෙ වැඩි වෙනවා ලංකා සම්බය වල 220ට යනවා ලංකා කිරි 250ට යනවා රතකකළු 220ට යනවා තව යන්න යන්න ඉදිරියට මොනවා වෙයිද කියලා අපිට හිතා ගන්නවත් බැරි වෙලා තියෙන්නේ අනික පරිපු දැන් 500ක් කියමුකෝ 500න් එවිලා එම නතර වුණා නම් මොනවාරි කරගන්න පුළුවන් මේක දවසෙන් දවසෙ යනවනේ නාල් ලෙවිලා 150 කියමුකෝ 150ට තිබුණා නම් ඒ ගාන මට්ටමට තියාගන්න පුළුවන් අද තියෙන මිල නෙවෙනේට අද 150 කියන එකට 200ක් කියනවා පොල්වල ගණන් 80යි ගෙඩියක් 80යි ගෙඩියක් 90යි පොල්තෙල් ලීටරයක් ඇවිල්ලා දැන් 900ක් වගේ වෙනවා දැන් සතියකට ඉස්සර වගේ මිලවල් හරීම වැඩිින් තිබ්බා දැන් පොඩ්ඩක් පොඩි වෙනසක් වෙලා තියෙනවා කටයි කිලෝ එක 1800යි ආල්මස් තියෙන 1100යි කීරි මිදින 1300යි බඩු ඩිග ගාන වැඩි පෙළොල් වඩු අඩු දිල වැඩන්න අනිත් බඩු අඩු දින්න එපා. ඇකිලි 550යි අලු කිලි 50යි බීට් 80යි පට්ටක් 60යි මඤ්ඤා කිලි 60යි. අමාණෙන් වෙනදම සීසන් එක බැලුවාම මදි ඉතින් හොදරම. බඩු ගණන් ගෑ එකපාරටම. පොන්චේ මේ රුපියල් 400යි මාල්මිස් 600යි අම්බටු රුපියල් 300යි අඩුවට තියෙන කැරට් විතර. කැරට් ලීස් ගණන් අඩුයි. අවුමිස් තක්කාලි ගණන්. ලුණු ගණන් ගියා. වෙනදාම නම් 150ක්ම අඩුයි. ඒ ඔක්කොම බඩු ගණන්. ලුණු පැකට් එක ඉඳලම ගණන්. මිස්සුන්ට සිංහල අවුරුදු කියලා අපිම තාම ලුණු පටක් ගත්තේ නැහැ. අඳුම ඉඳලම ගණන්. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ආනයනය කරපු පළමු සහල් තොගය ඊයේ දිවයිනට ළඟා වුණා. ඉන්දියා ණය ආධාර යටතේ මෙරටට ආනයනය කිරීමට එකඟ වූ සහල් මෙට්‍රික් ටොන් 40,000න් මෙට්‍රික් ටොන් 11,000ක සහල් ප්‍රමාණයක් මෙලෙස දිවයිනට ළඟා වී තිබෙනවා. මෙම සහල් තොගය දිවයින පුරා ලංකා සතුසහරා බෙදා හැරීමට නියමිත බවයි වෙළඳ අමාත්‍යාංශය සඳහන් කළේ. උත්සව සමය නිමිත්තෙන් අදත් අඹුත්තේගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානය වෙළඳාම් කටයුතු සඳහා විවෘතව තිබුණා. එළවලු මිල ඉහළ අගයක පැවති අතර ඩීසල් අර්බුදය නිසා අදත් අස්වැන්න ප්‍රවාහණයට බාධා එල්ල වුණා. අත්‍යවශ්‍ය නොවන බාණ්ඩ 367කට පනවා තිබූ ආනයන සීමා තවදුරටත් දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පසුගිය 9 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කෙරුණා. ඇත්තටම ඇති වෙන්න ඉන්ධන තියනවා කියලා නිතරම කියපු කෙනා වත්මන් ඉන්ධන ඇමති ගාමිණී ලොකුගේ. ඒ කියන කොටත් රට පුරා තෙල් පෝලිම්. දැන් එතුම පේන්න නැහැ. ඒ වයසට මුසාවාදා හොඳ නැහැ කියලා හේතුන හින්දාද දන්නේ නැහැ. දැන් කණිතෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහටත් අපට මුසාවාදා වේරමණී සීක්කාපදන් සමාදියාමි මතක් කරන්න හේතුණා. ඒ මේ පොලිම් නිසා. ඇත්තටම මේ රට මේ අගාධයට ඇද වැටුනේ දේශපාලනඥින් සේම ඉහළ පෙළේ නිලධාරිනුත් නිසායි. බොහෝ නිලධාරීන් හොරකමට උදව් වෙනවා. තනතුර රැකගන්න කටට එන ඕනම බොරුවක් කියනවා. ඉන්ධන ප්‍රශ්නේ මේසා විශාල අර්බුදයක් තෙක් වර්ධනය වුනේම බොරුව නිසායි. ඉන්ධන අරගෙන එන නැවක් ඩොලර් නැතුව මහමූදේ දවස් 10-12 නතර කරගෙන ඉන්නවා. ඒ ඩොලර් නැතිව අන්තිමට ඩොලර් 18,000ක් විතර එක දිනකට ප්‍රමාද ගාස්තු ගෙවලයි නැව ගොඩ බාන්න ගත්තේ. ඒ හැම අවස්ථාවකම ගාමිණී ලොකුගේ ඇමතිවරයා කිව්වේ ඇති වෙන්න ඉන්ධන තියනවා කියලා. නමුත් පාරවල් පුරා පෝලිම් තිබුණා. හිටපු ඇමති ගම්මන්පිල ඉන්ධන තියෙන දවස් ගාන ගැන ඇත්ත කිව්වා. නමුත් ඒ ගැන ගාමිණී ලොකුගේ ඇමතිවරයා කිව්ව කතාවත් හරි වැදගත්. ඔහු කිව්වේ ගම්මන්පිල ඇමතිවරයා ඉන්ධන නැති වෙන බව කිව්ව නිසා පෝලිම් ඇති වුණා කියලා. දැන් මොනවා හෝ කියන්න ගාමිණී ලොකුගේ ඇමතිවරයා මාධ්‍යයට එනවා නම් අප ඇත්තටම දැක්කේ නැහැ. සමහර අවුරුදු කන්න රට ගිහින් ඇති. දැන් ඒ වෙනුවට වෙන ගොබෙල්ස් න්‍යාය භාවිත කරන්න කණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඉදිරිපත් වෙලා. ඇති වෙන්න පිරුම් මහල්වලට ඉන්ධන තියනවලු. ජනතාව පෝලිම් හදාගෙනලු. හෙට අලුත් අවුරුද්ද. ජනතාවට අද පෝලිම් වල ඉන්න මොකද්ද තියෙන උවමනාව? සැතපුම් කරන් දිග පෝලිම් තියනවා. විශේෂයෙන් කොළඹ නගරය ආශ්‍රිතවම පෝලිම් කීයක්ද? පිටපළාත්වල දිගු පෝලිම් පවතින බවයි වාර්තා වන්නේ. Thank you.
බොහෝ විට ජනතාව දැන් මාර්ග අවහිර කරමින් විරෝධතා දැක්වීම දක්වාම පැමිණ අවසන්. රත්නපුරයේ ඉන්දන හලක් ඉදිරිපිට අදහරි අපූරු සිද්ධියක් වාර්තා වුණා. සාමාන්‍යයෙන් උද්ඝෝෂණ වර්ජන ළඟ ජනතාවයි පොලිසියයි උණුසුම්බණයක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. මෙතනදී වුයේ ඊට වෙනස් වැඩක්. ඉන්දන අවසන් වුණා. නමුත් තවත් පිරිසක් පෝලිමේ හිටියා ඉන්දන ලැබුණේ නැහැ. අන්තිමට පොලිසියෙන් ආවා. තමන්ට තියෙන පෙට්‍රල් ලීටර් 400 ජනතාවට සුළු වශයෙන් හෝ බෙදා දෙන්න ඒ පොලිස් නිලධාරීන් ක්‍රියා කළා. ये रात्रि पिरुम हलासल पोलिम ත්‍රීරෝද රථත් විශාල සංඛ්‍යාවක් මේ පෝලිම්බල දක්නට ලැබුණා. ඒ කියන්නේ මේ අයගේ එදා වේල ඉවරයි කියලයි. මේ තමයි පෝලිම්බල ඉන්න ජනතාව කියන කතාව. මිනිස්සු ඉතින් හිතන්නේ පෙට්‍රල් ගෙනලා අපි බොනවා කියලා මේ ලොකු කට්ටිය ඉතින් ඉන්නේ. අපි පෙට්‍රල් බොන්නේ නැහනේ. පෙට්‍රල් බොනවා නම් කවන්න පෙට්‍රල් බොන්න ඕනේ ලොකුම බොන්න ඕනේ. මිනිස්සුන්ට කරන්න දෙයක් නැහැ. මිනිස්සු හරි අසරණයි. මේ පෝලිම් ඉන්නම තමයි ආවේ. යන්න විදියක් නැහැ. ගෙදර වැඩ තියෙනවා. ගෙදරට යන්න විදියක් නැහැ. තෙල් ටික ගහගන්න නේද? කල්පනා ඉදින් මොනා කරන්නදනේ? ගෙදර යන්නත් නැහැ. තෙලුත් නැහැ. මිනිස්සු अंतिम දැන්ටින රටේ තත්ත්වෙත් එක්ක මේ මේ විදිහට යන්න වෙනවා කොහොමත් තව අවුරුදු ගානක් යනවා මේ සිස්ටම් එක චේන්ජ් වෙන්න. මේ රට පුරා ඇති ගෑස් පෝලිම් ලිට්‍රෝ සභාපති තේෂාර නම් කිව්වේ අවුරුදු වෙනකොට හිඟේ ඉවරයි කියලයි. අවුරුදු හෙටයි. හිඟේ එහෙමමයි. තේෂාර ලට් නම් ඉතින් හැමදාමත් අවුරුදුනේ. महापारे कट्टकान වත්මන් ආණ්ඩුවට එරෙහිව නිර්පාක්ෂික ජන අරගලය නමින් ආරම්භ කළ දැවැන්ත විරෝධතාවයට අදට දින 5ක් සම්පූර්ණ වුණා. ගාලු මෝදුර ඉදිරිපිට රැස් වූ තරුණ තරුණියන් ඇතුළු සියලු වයස් නියෝජනය කරන අපේම ජනතාව මහ වැසිද නොතකමින් සිය අරගලය දිගටම කරගෙන යනවා. තාවකාලික කූඩාරම් වලට කොටු වෙලා මේ ජනතාව අරගල කරන්නේ සිය ඉල්ලීම් දිනා ගැනීමට මිසක් මහ පුටුවල රජකම ඉල්ලලා හැම නෙවෙයි. මේ මිනිසුන්ට අලුත් අවුරුද්දේ කිරිබතත් උයා ගන්න වෙලා තියෙන්නේ දැන් මහපාරේ. මේ තරුණ තරුණියන් දැන් රටට පෙන්눔 කරමින් සිටින්නේ අපේ රටේ උත්තරීතර පාර්ලිමේන්තුව තුල ඉන්න දේශපාලකණින් ළඟවත් නැති විනයක්. මෙම විරෝධතාවයට දින 5ක් ගතවන විට ඔන්න දැන් අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයාට මේ විරෝධතාවේ නිරත පිරිස සමග සාකච්ඡා කරන්න ආස හිතිලා. මේ සාකච්ඡාවට මේ අය ගියොත් අගමැති තුමා ළඟ එකඟ වෙන්න තරම් කරුණු කාරණා තියෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. එහෙම එකක් වෙනවා නම් ප්‍රධාන එක් කාරණයක් තියෙන්නේ. මේ තරුණ තරුණියන් ඉල්ලන විදිහට රාජපක්ෂ පවුල කවදද ගෙදර යන්නේ කියලා කියන එක විතරයි. අගමැතිතුමා දැන් මේ එන්න කියන්නේ පොරොන්දු ටිකක් එහෙම දෙන්නද දන්නේ නැහැ. අපේ රටේ දේශපාලකණින්ගේ පොරොන්දු හරියට ගඟට කපපු ඉනි වගේ කියලා නම් කියන්න ඕනේ. නමුත් මේ අරගල කරන හැම දිනාගෙම එකම සටන් පාඨය වෙලා තියෙන්නේ 225ම එපා, ඒ වගේම රාජපක්ෂ පවුලත් එපා කියන එකයි.
ඉතින් අපිට මතක් කරන්න තියෙන්නේ මේ තරුණ තරුණියන්ගේ ඉල්ලීම් වලට නිසි විසඳුම් ලැබුණේ නැත්නම් ලබන අවුරුද්දේ සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනකන් මේ මිනිස්සු මහපාරේ කට්ටකයි. महिंद राजपक्ष महत्या साकच्छावट आराधना किरीम संबंधव मे हेम दरु एक हास्यट लक्करण वा अभी महिंद राजपक्ष महत्या के आंडोट कियन वा ඔබත්තක සාකච්ඡා කරන්න බිලාස්ති නෑ මල්ලි ඇමරිකාවට යවන්න බැසිල් මහත්තයා ඇමරිකාවට යවන්න නාමල් පුතා ගෙදර වැඩකට දාන්න ඒ ආරෙන්න ඊට එහා සාකච්ඡා බිලාස්ති කරන්න නෑ දශක හතක් තිස්සේ මේ රට කාලගන්නේ කරලා මේ මිනිස්සු ටික පාරට බයිනකන් ඉඳලා අගමැති අවිල්ල කියනවා දැන් සාකච්ඡා කරන්න කියලා මුණ්ඩ ඔක්කොටම පිස්සු ආරාධනා කළාට වැඩන්නේ මේ හැම මිනිහම කතා කරන්නේ මේ රටේ 225 මෙපා කෝ දරුවන්ගේ අනාගතේ මෙන්න දරුවන්ගේ අනාගතේ දරුවන්ට දීපුවා කෝවද දරුවන්ගේ අධ්‍යාපනයේ කෝ අපි කතර ගහපුව අපේ අත් අපි කපා ගන්න ඕන. ඒගොල්ලෝ එන්නේ යන්නේ වෙන පොටකට මේ සාකච්ඡාවට කවුරුත් කැමති නැහැ. වැඩ බැරි නම් ගෙදර යන්න ඕනේ. අපිට මේ ඉන්න දීලා මේ එකෙක්වත් අපිට එපා. Go to go to go home. Definitely go to go home. ඒකත් ඇත්තරම මේ සද්දයක් අවර ලෝකෙම මේ රැවුදෙන නාමේ ඇහුණා. Go to go home කියලා. ඒ go to go home කියන්නේ මොකද්ද කියලා බලන්න තමයි මම මෙහෙට ආවේ. ආර්ථික වශයෙන් මේ මුළු රටම වැටිලා මම මේ බිලිබිබු කරන්නේ ඇත්ත වශයෙන්ම අවුරුදු කුමාරයා කියලා මේ මිනිස්සුන්ට කන්න නැ බොන්න නැ අඳින්න නැ අවුරුදු කුමාරයා ආවා අපිට කායිප්ට එක සාකච්ඡාවක් නැ මෙතන නායකයෝ නැ මෙතන ඉන්න සියලුම දෙනාම ශ්‍රී ලාංකිකෝ සියලු දෙනා නායකයෝ මෙතන අපිට තියෙන්නේ ජනාධිපතිතුමත් එක්කයි අගමැතිතුමත් එක්කයි මේ ආණ්ඩුවත් එක්කයි අපිට ඉතින් පස්සේ සාකච්ඡා නැ කිසිම අපි සාමාන්‍ය මිනිස්සු අපිට පාට පක්ෂ ભેදයක් නැ ජාති ભેදයක් නැ අපි අපි බැස්සේ අපිට ජේන්ද අපේ රස්සාව කරගෙන අපිට ඉන්න නැහැ සාකච්ඡා කරන්න කිසිම කිසිම දෙයක් නැහැ තමයි පැහැදිලි අපිට පැහැදිලිව කියලා දෙනවා අග්‍රාමාත්‍යවරයා අයින් වෙනවනේ ජාතිවරයා අයින් වෙනවනේ රාජපක්ෂ පවුලේ කිසිම කෙනෙක් තනතුර ලබා ගන්න බෑ ඊන් පස්සේ අපිට සාකච්ඡා කරන්න දෙයක් නැහැ අපි කියන්නේ යන්න නේද අපි chance දීලා තියෙනවා මෙච්චර අපේ රටේ තරම් රට ජාති ආගම ගැන හිතපු සහ හිතන දේශපාලඥයින් ලෝකේ කොහෙවත් නැතු ඇති රට ජාතිය රැකගන්න පක්ෂ මාරු කරපු සහ මාරු කරන දේශපාලඥිනුත් ලෝකේ කොහෙවත් නැතු ඇති දැන් ඊයේ සිට ඒ ශ්‍රේෂ්ඨ දේශපාලඥින්ගේ නාමාවලියට ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයාගේ නමත් එකතු වුණා ඔහු දැන් රාජ්‍ය ඇමති කෙනෙක් අපේ දේශපාලඥින් තරම් පක්ෂ පාට මාරු කරන්න දක්ෂ පිරිසක් ලෝකේ කොහෙවත් නැතු ඇති කටුස්ස ක්ෂණිකව වර්ණ මාරු කරගන්න පුළුවන් සත්වෙක් කටුස්ස පාට මාරු කරන්නේ තම ජීවිතය රැකගන්න පරිසරයට අනුවර්තනය වෙන්න එහෙම නැතුව තමන්ට එල්ලවන අනුතුරු වලින් ගැලවෙන්න එහෙම නැතුව මුදලට එහෙම නෙවෙයි එහෙමත් නැතුව එක එක කටුස්සන් පාට මාරු කරන්නේ සමස්ත කටුසු වර්ගයේම ආරක්ෂාව වෙනුවෙනුත් නෙවෙයි අපේ රටේ දේශපාලනඥයින් ජනතාවගෙන් ඡන්දය ඉල්ලන්නේ එක්ක කොළ පාට නිල් පාට රතු පාට කහ පාට පක්ෂවලින් පසුව බල්ටි නෙමේ කරණම් ගහන්නේ ජිම්නාස්ටික් ශූරයින්වත් පරාජය කරමින් සදා කාලයටම පක්ෂ මාරු කරපු අය කරන අය සහ කරන්න ඉන්න අය කියන්නෙම අපතරම් පරිත්‍යාග කරන අය ලෝකේ කොහෙවත් නැහැ කියලයි මේ විදිහට රට ජාතිය ආගම වෙනුවෙන් බල්ටි ගහපු අය රැකගත්ත හැටියට ඇත්තටම අපට තියෙන්න ඕනේ ලෝකේ සුන්දරම රට ලෝකේ දියුණුම රට ලෝකේ ණය නැති රට දැන් ඇත්තටම ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා ඇමති කෙනෙකු වීම තුල ඩොලර් හෝගාලා ගලා ඒවිද පෙට්‍රල් ඩීසල් පට්පට් ගාලා උනාවිද ගෑස් පත්තු වේවිද අපට පඩි වැඩි වේවිද මේ සියලු ජාතික ප්‍රශ්නවලට උත්තර ඔහුට ඇමතිකමක් දීම තුල විසඳෙනවා නම් මොනතරම් සුන්දරද
අපේ ප්‍රශ්න කොහම වුණත් දියවන්නාව පනින ගෙම්බන්ට හරි ප්‍රසිද්ධයි. නිකම්ම ගෙම්බොත් නෙවෙයි ඇට ගෙම්බෝ හරි දුර පනිනවා. මේ තමයි රට ජාතිය රැකගන්න පනින ගෙම්බෝ ගැන පාට වෙනස් කරන කටුස්සන් ගැන ජනතාව කියන කතාව. ඒ සල්ලි වලට පනින්නේ ඩොලර් වලට තමයි ඔය පන්නේ. ඔක්කොම හිරේට දාන්න ඕනේ කියලා කියන්නේ පනින කට්ටිය අල්ලලා. කට්ටියක් පනිනවා. ඔය එකම ඔලුගිරි ටික හෙට යනවා මෙහෙට යනවා. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවයි කියන්නේ රටයි ජනතාවයි පාවල දෙන කට්ටිය තමයි. හෙට මෙට සල්ලි අරගෙන පනින කට්ටිය අපි කියනවා ජනාධිපතිවරයාගේ වාරෙම ගෙදර යන්න ඕනේ. ඉන්පස්සේ පැනපු කට්ටිය ගැන අපි බලා ගන්නම්. අපි ලෑස්ති ගම් වලට එන්න ඕගොල්ලෝ ලෑස්ති වෙලා ඉන්න. 225 දේශපාලඥයෝ විහිළු කාර්ය වෙලා විතරයි. වත්මන් తాවකාලික ගැට ගහගෙන ගුලි ගහගෙන යන ආණ්ඩුවේ ඇමතිකම් ගන්න එක මහත් එක්වත් පැහැදිලිවම කියනවා ගමට එන්න එපා එපා එපාමයි සල්ලි කුට්ටි අරගෙන ආණ්ඩුව වෙනුවෙන් ඔය පෙනී හිටන රූකඩ ටිකට කියනවා උඹලා ගමට එන්න එපා ආවොත් අනිවාර්යෙන් ජනතාව නිසි පිළිතුර දෙනවාමයි පිල් මාරු කරලා ගමට එන්නකෝ බලන්න අපි බලමු මොකද වෙන්නේ කියලා පිල් මාරු කරලා මේකට විසඳුම් හොයන්න බෑ ඒක සාම්ප්‍රදායික ක්‍රමයක් ඒක පරණ විදියක් ඒක කරන්න බෑ රටස්ථාවර කිරීමේ අවශ්‍යතාවයක් පවතින්නේ නම් නව පාලන තන්ත්‍රයක් ඇති කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. අන්තර්කාලීන රටස්ථාවර කිරීමේ පාලන තන්ත්‍රයක් පිහිටුවන්න යාම අවදානම් කියලත් අපි දන්නවා. හැබැයි ඒවට බිය නොවි ඒ තත්වයන්ට මුහුණ දීමේ අදිෂ්ඨානශීලී ගුණ අපසතුව තියෙන බව දන්න නිසා තමයි අපි මේ අදහස ඉදිරිපත් කළේ. කනගාටුවට කරුණ වුණේ ඒ අදහස ඉදිරිපත් කළ රටේ ජනාධිපතිවරයාත් එක්ක ඒක සාකච්ඡා කරලා ඊට පහුවෙනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයාට රාජ්‍ය මාත්‍යකමක් දෙනවා. මේ තරම් දුෂ්කර සහ අභියෝගාත්මක වේලාවකත් මේ රට පාලනය කරන උදවියට මේ සැලුම් දොරෙන් ගන්නවා යනවා කියන පටු පරණ හම්පඩ ගෙහිච්ච ගොම්පාඩ් වැඩක් කරන්න හිතෙනවා නම් 113ක් ඔහෙන් කොහෙන් හරි මොක්කු මොක්කු හරි මැට්ටෝ ටිකක් අරගෙන උළුගිඩි ටිකක් පෙන්නලා අර කැබිනට්ටුවක් කියලා මොකක් හරි අටමගලක් අටවලා එහෙම අටමගලක් පෙන්නලා මේ රටේ මේ ජනතාවගේ දැවෙන විරෝධය සමනය කරන්න පුළුවන් කියලා හිතනවා නම් මේ ආර්ථික අර්බුදය ගොඩ ගන්න පුළුවන් කියලා හිතනවා නම් ඒ තරම් ගොම් මැටි තකතිරු නිගමනයක් තවත් නැහැ අර හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ එයා තාම මැච් එක අතෑරලා නැහැ මේ රට ස්ථාවර කිරීමේ පාලන තන්ත්‍රයක් ඇති කරන්න ඕනකම තියෙනවා නම් අග්‍රාමාත්‍යවරයා ඇතුළු සමස්ත राजपक्ष ආණ්ඩුවට එරෙහි විශ්වාස භංගයට සහ ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයට සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම අත්සන් තබා තිබෙනවා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් विपक्ष नायक सजित प्रेमदास महतागे प्रधानत्वेन विश्वास बंगेट सह दोषाभियोगेट अत्संत बाति बनवा ए समकी जनबलवेगे नियोजने करन मंत्री कंडायमाय मेहिदी विपक्ष नायक वर्या प्रकाश करेत्ते महापारे अरगल करन जनतावगे हद गैस्म समग समकी जनबलवेगे एकट हिटगन्ना बवाय विश्वास बंगेट दोषाभियोगेट अमतरव विसिवन संशोधने आपसु हरवा दहनववन संशोधने क्रियात्मक कर सियलु प्रजातंत्रवादी जयग्रहणयन लबागन्ना बवाय विपक्ष नायक वर्या पवसा මෙතර පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසන්නේ රට යථාතත්වයට පත් කිරීම සඳහා ජනාධිපතිවරයා වහා ඉල්ලා අස්වි ගෙදර යා යුතු බවයි. ගරු ජනාධිපතිතුමනි මේ රටේ සමස්ත ජනතාව වෙනුවෙන් ඔබට මම කරන කාරුණික ඉල්ලීම. ඔබ ආවේ ශ්‍රී ලාංකික ජනතාවට ඊට වඩා හොඳ දියුණු සෞභාග්‍යමත් රටක් හදන්න. අද වෙන විට ඔබගේ අවුරුදු දෙකහමාරක කාලය තුල ඔබ සම්පූර්ණයෙන්ම අසාර්ථක පාලකයෙක් විතරක් නෙවෙයි ඔබගේ කාලය තුල මුළු රටේම සම්පත් විදේශීයකරණය වුණා වගේම රටේ සම්පත් විනාශ කර ආර්ථිකයේ බිඳුවටම කඩාවැට්ටුවා ඔබ සහ ඔබගේ පවුලේ අය සහචර කණ්ඩායමක් සමග මේ වෙන විට මේ රට මංකොල්ල කාලා අමාරයි ඒක නිසා ඔබ දැන් පිළි අරගෙන ඔබ සිදු කළ වැරදි කරුණා කරලා दिगु निहंडियावकीन पसुव अग्रामात्य महिंद राजपक्ष महता पसुगियदा जनताव अमता विशेष प्रकाशाक सिदु कला एम प्रकाशेदी अगमेतिवर्या संदहन कले मेम अर्बुदे वगकीम तमन बारगन्ना बवाई मे प्रकाशे संबंधेन समगी जनबलवेगी माति निवेदन्याक निकुत करति बनवा एमगीन समगी जनबलवेगी महलेकम रंजित मद्दुम बंडार महता पवसन्ने अगमेतिवर्यागे प्रकाश यन्नी कोहिद विमसु विट मल्ली पोल्यान पिलुतुराक लबादीम बवाई मेनिसा जनमतेट सवंदी जनाधिपतिवर्या
ප්‍රමුඛ ආණ්ඩුව වහා ඉල්ලා අස්විය යුතු බවද පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා අවධාරණය කර තිබෙනවා. රාජ්‍ය විදේශ ණය අත් හිටුවීමට ගත් තීරණය බැංකු ශාස්ත්‍රයට තවදුරටත් පීඩනයක් එල්ල කරන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. එම ප්‍රකාශයෙන් උපුටා ගැනීම ශ්‍රී ලංකාවට ලබන සතියේ ඇමරිකානු ඩොලර් මිලියන 201ක ණයක් ගෙවීමට නොහැකි වී ඇති අතර සියලුම විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවීමට රජය තීරණය කර ඇත. මෙය රටේ බැංකු ශාස්ත්‍රයට තවදුරටත් පීඩනයක් එල්ල කරනු ඇත. මෙම තීරණය රට බංකොලොත් බව රජය විසින් නිවේදනය කිරීමකි. උපුටා ගැනීම අවසන්. මනුදම් මෙහෙවර ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහෙයුම මේ අභියෝගාත්මක කාලයේ ලංකාවේ අපේම අය වෙනුවෙන් දිරියක් වෙන්නට ඩයලොග් සමග සර්වෝදය මාස් හෝල්ඩින්ග් සහ හේමාස් ආයතනෙක්ව ඉදිරියටම හැමදාමත් වගේ ලෙංගතු කමින් ආදරේ නෙක්ව අපි ජීවිත ජයගමු මේ මනුදම් මෙහෙවරට සියත අපිත් මාධ්‍ය දායකත්වය ලබා දෙනවා අලුත් අවුරුදු උදාවට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණයි මේවන විට රට තුල පවතින්නේ දැඩි ආර්ථික අර්බුදයක්. මේ නිසා ජනතාව දැඩි ලෙස පීඩාවටපත් වෙලයි ඉන්නේ. එලෙස පීඩාවටපත්ව සිටින පෞල්වලට සහන ලබා දීම වෙනුවෙන් ආරම්භ කළ ඩයලොග් මනුදම් මෙහෙවර වැඩසටහන මේ දිනවල ක්‍රියාත්මක කර තිබෙනවා. මෙලෙස ක්‍රියාත්මක වන මනුදම් මෙහෙවර සහන වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා. ඩයලොග් ආසියාටා මාස් හෝල්ඩින්ග්ස් හේමා සහ සර්වෝදය යන ආයතන එක්වයි මෙම සහන වැඩසටහන දියත් කරන්නේ. වගේ අවස්ථාවක මේ දුන්න හාල් 3-5 වගේ දවිය ටික දුන්න එක දුප්පත් අපි වගේ මිනිසුන්ට සෑහෙන්න වටිනවා. ඉතාමත්ම ආර්ථිකයෙන් දුර්වල තත්වයක අපි සියලු දෙනාම ජීවත් වෙන්නේ. අතරම මිනිසුන්ට මේ වගේ උදව්වක් උපකාරයක් කිරීම අවුරුද්දට කිරිබත් කෑල්ලක් කන්න පුළුවන් අවස්ථාවක් සලසා දීම පිළිබඳව පින් දෙනවා. ඩයලොග් ආයතනයත් සර්වෝදය ආයතනයත් එකතු වෙලා ඒ වගේ මාස් හේමාස් කියන ආයතනයකට එකතු වෙලා මේ සමාජ සත්කාරය ඉතාම වටින වැඩක් නැති බැරි අයට මේ උදව් උපකාර කිරීම ඉතාම වටින වැඩක්. මනුදම් මෙහෙවර ලංකාවේ අපිට දිරියක් වන අපේම මෙහෙයුම. පුවත් නිමයි ඔබට සුවදායි සන්ධ්‍යාවක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.